අයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන පුවත්විකාශයේ සමගින් ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත. හේමසිරි සහ පූජිත්තෙරෙහි නඩුව ඔක්තෝම්බර් 3 දක්වා කල්යයි. භික්ෂූන් වහන්සේතෙරෙහි ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගැන කනගාටු වනවා. කාදිනෙල් හිමි කියයි. සේවක වර්ජනයෙන් තැපැල් සේවාවට බාධා. ගැටලු විසඳීමට අද පස්වරුවේ අගමැති සමග සාකච්ඡාව. දැල්පන්දු ලොක කුසලානය නව ශ්‍රීලන්තයට. උදාහර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුවේ සිටින පොලිස්පති පූජි ජයසුන්දරන මහතුරුන්ට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ නඩුවට අදාළ විමර්ශනවල ප්‍රගතිය දක්වන වාර්තාවක් ඔක්තෝබර් මාස 3වනදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වගකීම් පැහැර හැරීම සහ මිනිමැරුම් චෝදනා සම්බන්ධයෙන් අපමත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දරයන් මහතුරුන්ට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. යනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දරයන් මහතුරු අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලිප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති අතර පූජි ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කර ඇති බවයි. මේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ දිල්ෂාන් ජයසූරිය යන නීතිඥවරු මෙම නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදන හරහා තම සේවාදායකින්ට දැඩි අගතියක් සිදුවන බව කියා සිටියා. නඩුවේ දෙවන සැකකරුවන පූජි ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ ඒකුත් නඩු දිනේදී සැකකරුවන්ට ඇප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ තුළින් තම සේවාදායකින්ට දැඩි අගතියක් සිදුවන බවයි. මෙවැනි මාධ්‍ය නිවේදන හරහා අධිකරණ තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට මහජනතාව පෙළඹෙනු ඇතැයි පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා මේ පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කරන මෙන්දී ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලිප පීරිස් මහතා සඳහන් කර සිටියේ සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කරන්නේ ආයතන සංග්‍රහයට අනුව වන අතර වර්තමානයේ තොරතුරු දැනගැනීමේ පනතද ඉදිරිපත් වී ඇති නිසා ඒ පිළිබඳ තොරතුරු ලබා දීමට රාජ්‍ය ආයතන බැඳී සිටින බවයි. කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරු උපුටා දක්වන මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළා. මෙන්ම මෙම කරුණ පිළිබඳ තමා පෞද්ගලිකව නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. යනුව මෙම කරුණ නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයාට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නඩුවට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මාස 3වනදා අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද නියම කර සිටියා. බටහිර ලෝකේ ක්‍රිස්තියානි ලෝකේ කියලා කිව්වට ඒකේ ක්‍රිස්තියානිකමක් ඇත්තේම නැහැ. ඇත්ත වශයෙන්ම අපි වාසනාවන්තයි මේ වගේ රටක බොදුනු සංස්කෘතියේ පසුබිම තුළ අපේ ආගම් අදහන්නට අපිට ලැබිලා තියෙන නිදහස. ඒ නිසා අපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කතාවලට අපි එච්චරම කලබල වී යන්නේ නැහැ. ඒ වගේම මම ලැජ්ජාවට පත් වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයේ කියලා කියාගෙන භික්ෂුන් වහන්සේලාට විරුද්ධව ඒ කරලා තියෙන අපහාස පිළිබඳ සිංහලයා වශයෙන් අපි එකතු මේ අපේ පොදු උරුමය තුළ. මේ අතර පාස්කුරු දින සිදු වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට පුණ්‍යානුමෝදනා කරමින් සහ තුවල් ලැබුවාන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංවිධානය කළ දානමය පින්කමක් සහ සර්බ ආගමික වැඩසටහනක් ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණා. ජනාධිපතිවරණය එළමෙන නොවැම්බර් 15වනදා සිට දෙසැම්බර් 7 දක්වා කාලය තුළ අනිවාර්යෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ජනාධිපතිවරණය මේ වර්ෂයේ නොවැම්බර් 9වැනි දිනෙන් පසුව දෙසැම්බර් 8වැනි දින 9වැනි දිනට පෙර පවත්වන්න ඕනේ. අපිට නොවැම්බර් 10 පවත්වන්න බෑ. එදා ඉරිදා දෙසැම්බර් 8 පවත්වන්න බෑ. එදා ඉරිදා නම්බර් 11 12 13 14 කියන දවස්වල පවත්වන්න බෑ. 14 වෙනිදා පසොල්සක පෝය
අපේ ලංකාවේ ඡන්දවලින් 120ක් 30ක් විතර පන්සල්. ඒකින්ද ඡන්දේ තියන්න ළඟ පුළුවන් ළඟම දවස නොවැම්බර් 5ලා. දෙසැම්බර් 7 තමයි ළඟව දිනේ. ওই දින දෙකම ඇතුළුව ඕනෑම දිනයක ඡන්ද විසින් පවත්වන්න පුළුවන් කියලා මැතිවරණ කොමිෂන් සභාව ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කතානායකතුමා, ගරු විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම දන්වලා දෙනවා. ගරු ජනාධිපතිතුමා ඉන්දියාවේදීම කිව්වා දෙසැම්බර් 7 ඡන්ද දිනනවා. ඒ තුමා අන්තිම දවස හිතාගෙන අරගෙන තමයි කියලා තියෙන්නේ. ඒක නිසා බොහෝ දෙනෙක්ගේ සමහරගේ මතයක් තියෙනවා මේක ඡන්ද විසීම කල්යන්න පුළුවන්ද? ඡන්ද විසීමේ ওই කාලය ඇතුළත තියෙන එක වළක්වන්න පුළුවන් කාටද? එක්කෙනෙකුට පුළුවන්. ගරු ජනාධිපතිතුමාට පුළුවන්. හැබැයි පුළුවන් කොහොමද? ඉස්සරහට ගන්න පුළුවන්. පස්සට ගන්න බෑ. සමහර කෙනා සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා වෙනස් කරයි. නමුත් ගරු ජනාධිපතිතුමාම එතුමාම ප්‍රකාශ කළ තියෙන නිසා 7 වෙනිදා එතුමා අධිකරණයට යන්නේ නැහැ කියන එක. සහ එතුමා අපි සමග ප්‍රසාරකච්චවලදී අපිට ප්‍රත්‍යක්ෂ වුණ බව අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ මතේ විමසීමක් කියන කරුණක් එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලෝක විනාශය හෝ මුර්ග සංවර සභාවෙ නැත්තම් ඡන්ද විසීම ඔය කාල සීමාව ඇතුළත තියෙනවා. මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව තමන් කිසිදු විටක පවසා නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා. ඒ කනගාටු සිද්ධිය වෙලා මාස 3ක් වෙනවා අපි කනගාටු නැවත ප්‍රකාශ කරන්න ඕනේ. ඒ අය අදත් මැරෙනවා ස්පිරිතාලවල ඉඳලා. මුත් ඒ අය ගැන බලන්න රජය උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ ගැන සොයන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ ගැන අපේ කනගාටු ප්‍රකාශ කරන්න ඕනේ. අතර අපේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙන දැන්ද? ඉතින් ආරක්ෂාව තහවුරු වෙනවායි කියලා එක්කෙනෙක් කියනවා, තාකට්ටිය කියනවා ආරක්ෂාව නැහැ කියලා. ෆොන්සේක මහත්තයා බොහොම පැහැදිලිව කියනවා කුහින් මතුවේද කියන්න බෑ මේ වගේ දේවල්. සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අතුරුදහන් වෙලා නැහැ කියලා තමයි කියන්නේ. ඔස්ට්‍රේලියාවට ආ පොඩි කාලය ඇදී පොඩි කාලය ඉතින් ඒ කාලේ බලමු. ඒ කාලේ හොඳයි. ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරනවා කියලා තිබුණා. නෑ එහෙම කියන්නේ නෑ. මම එහෙම කියලා නෑ. අපි දිනනවා අපි දිනනවා. මීළඟ මැතිවරණයකදී ඡන්දවාසි ලබා ගැනීමේ අරමුණින් හිස්බුල්ලා පදනමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂණ යටපත් කිරීමේ උත්සාහයක් ඇති බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමර මහතා පවසනවා. තංගල්ලේ පැවති සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. රට වෙනුවෙන් අපි සංවිධානය සංවිධාන කළ මගේ රටයි කසාවතයි මාගම්පුර සමුළුව තංගල් නගර ශාලාවේදී ඊයේ පැවැත්ුණේ භික්ෂුන් වහන්සේ රසකගේ සහභාගිත්වයෙන්. මේ නඩ දැන් විසිරිලා වගේ ඉන්නවා. හැබැයි ඡන්දේනකොට මේ දූෂිත රට පාවලා දෙන ජාති සියල්ල මේකට එකතු වෙනවා. එකතු වෙලා මුන් සේරම සල්ලි වලට රට පාවලා දෙනවා. මේකෙන් ගැලවෙන්න නම් කහ සිවුරේ ශක්තිය පෙන්වන්න ඕන. මොකද 2015 කරපු වරද නැවත කළා. ජාතියක් වශයෙන් වැටෙන්න එපා කියන කාරණේ මතක තියාගන්න ඕන. අපේ රනිල් වික්‍රමසිංහ අගවැත්තුමා ජිම් එකක් දෙනවා හැම ගමකට මේකත් ගන්න කොහොමාරි. අරගෙන ඇඟත් හදාගන්න. ඇඟත් හදාගෙන හොඳ සිංහලයේ වගේ ගොඩනැගිලා මංගේ වටිනාම වස්තුව රට කියන තැන ඉඳගෙන වැඩ කරන්න. සහරාංගි ප්‍රශ්නෙන් පස්සේ හිස්පුල්ලාගේ විශ්වවිද්‍යාලය ගැන ප්‍රශ්නය ආවා. ගිය සතියේ හොයාගෙන තියෙනවා අපි කියපු ගාන හරි කෝටි 1772ක් හිස්පුල්ලාගේ ගිණුමට ඇවිල්ලා තියෙනවා කියලා. කෝටි 1700කට වැඩි. අර බිල්ඩින් ටික හදන්න ඔක්තර ගිහිල්ලා නැහැ. මේ ඉදිරි සල්ලි වලට මොකද වුනේ? අපි කිව්වා මේ බිල්ඩින් ටික පවර ගන්න රජයට, නැගෙනහිර විශ්වවිද්‍යාලයට පවර ගන්න කියලා. ඒ ගැන කිසිම සද්දයක් නැහැ, කතා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඉදිරියේදී එන මැතිවරණයකදී ඡන්ද කුට්ටි බලාගෙන මේවා යටපත් කරනවා. ඉතින් මේ විනාශින් මේ රට ගලවා ගැනීම සඳහා වහාම මේ රට කරවන නැත්තන්ගේ වෙනසක් සිදු විය යුතුමයි. මේ රට ගැන මේ මහ පොළොවට ආදරය කරන බුද්ධ චීවරයේ සුවඳහම වුණ පිරිසක් පාලන බලයට පත්විය යුතුයි. මොවුන් සමග මේ වැඩේ කරන්න බෑ. පළංගම මාළඹේ සිංහ සමාජයේ මැදිහත්වීමෙන් ඉදිකළ පුස්තකාලයේ පසුගියදා විවෘත කරනු ලැබුවා. පළංගම මාළඹේ සිංහ සමාජයේ ව්‍යාපෘතියක් ලෙස ඉදිකරන පුස්තකාලය පසුගියදා මාළඹේ සාලවනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී විවෘත කෙරුණා. අපවත් වේ වදාළ පූජ්‍ය කුමාරිකම ගුණසිරි මහනාහිමියන්ගේ නමින් මෙම පුස්තකාලය නම් කර තිබූ අතර මේ සඳහා සිංහ සමාජයේ සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මහතා, මෙම ව්‍යාපෘතියේ සභාපති සිංහ ජයසිංහ බණ්ඩාර මහතා ඇතුළු සිංහ සමාජ 12ම නියෝජනය කරමින් සමාජිකයින් සහභාගී වී සිටියා. පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කරමින් පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීම, සමාජික පත් ලබා දීම, ප්‍රදේශයේ දක්ෂ දරුදරියන් වෙනුවෙන් පොත්පත් සහ පරිගණක ලබා දීම සිදු කෙරුණා. එසේම පුස්තකාල පරිශ්‍රය ආසන්නයේ පැළ රෝපණය කිරීමක්ද මෙහිදී සිදු වුණා. පුත්තලම කලපුවෙන් අල්ලා ගන්නා බරින්නඩු කකුල්වන් පොකුණු තුල වගා කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රදේශයේ දීවරයෙන් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් වගාකරුවන් මැසිවිලි නගන්නේ ඊට කිසිවෙකුගේ අනුමැතියක් හිමි නොවන බව පවසමින්.
පුත්තලම කලපුව ආශ්‍රිතව කකුළුවන් ඇල්ලීම ප්‍රදේශයේ ධීවරයන්ට වැඩි ආදායමක් හිමි කර දෙන කර්මාන්තයක්. නමුත් කලපුවෙන් අල්ලා ගන්නා සියලු කකුළුවන්ට එලෙස නිසි මිලක් හිමිවන්නේ නැහැ. විලඳපොලේ ඉල්ලුම ඇත්තේ බරින් වැඩි කකුළුවන්ට පමණයි. මේ හේතුවෙන් කලපුවෙන් අල්ලා ගන්නා අලවිකල නොහැකි කකුළුවන් අවට ඇති පොකුණු තුලට දමා බරින් වැඩිවන තෙක් මාස 3ක පමණ කාලයක් ආහාර ලබා දීමට ධීවරයින් හුරු වී සිටිනවා. ධීවරයින් පවසන්නේ ඉන් වඩා ඉහළ මිලක් තමන්ට ලබාගත හැකි බවයි. අපි කලපුවේ වතුර කකුළුව ගෙනල්ලා මේ මස් කරනවා. ගෑම් 350 400 වගේ එවුන් ගෙනල්ලා හිලෙක දක්වා හදනවා. මාස 3. මාළු මාළු ගහන්න උන්ට මේ අපේ මේවා පිට රටින් කෑම ගෙනල්ලා දාන්න. නමුත් ධීවරයින් පවසන්නේ විශාල වශයෙන් විදේශ විනිමය ලබාගත හැකි මෙම කර්මාන්තයට රජය හෝ ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය කිසිදු සහයක් ලබා නොදෙන බවයි. කායින් සහයෝගය ලැබෙන්නේ නැහැ. නැඩ්බැකින් නඩුවකුත් දාලා දිනා මේ කකුළු හැදුවා කියලා. එයාලා ඇවිල්ලා මේක හදන පිළිවෙලක් කියලා දෙන්නේ නැහැ. මේ දැම්මු මේක ඇති කරපු ගමන් ඒක බල්ලා කකුට දෙන තහනම් කියන නඩු දානවා. බලම කියනවා දාන්න කියලා ඇවිල්ලා නඩුවක් දානවා. මේ පිළිබඳව අප කළ විමසීමකදී ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ශාමින්ද ලක්මාල් මහතා පැවසුවේ දැනට කකුළුවන් වගා කරනු ලබන්නේ ඉස්සන් වගා කිරීම සඳහා සකස් කර ඇති පොකුණු තුළ බැවින් කකුළුවන්ට බෝවන විවිධ වෛරස් රෝග ඉස්සන්ටද බෝවීමේ අවදානමක් පවතින බවයි. ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක ගීත රචිකාවක මෙන්ම හඬගැවීම් ශිල්පිනියක වන කුසුම් පීරිස් මහත්මිය පෞද්ගලික රෝහලකදී ඊයේ පස්වරු වියභව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට 71 වන වියේ පසු ඇය ගංයුරේ සිහිනයක ඔබ හිතගාව දඟ කළා සිතවිලි සිරවි යන ජනප්‍රිය ගීත ඇතුළු ගේ පද රසක්ම මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළ කලා ශිල්පිනියක්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චෙන්නයි වලා නීති විරෝධී ආකාරයෙන් සෞදරියල් 190,000ක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු රේගු නිලධාරීන් අතරංගුවටගෙන තිබෙනවා. පාස්කු ඉරුදුන ප්‍රහාරයේ තෙමස් පූර්ණයේ නිමිත්තෙන් ඒකල ජනතා එකමුතු තරුණ කැලවිසින් සංවිධානය කළ ධර්මයේ පින්කමක් ඒකල මඩම ප්‍රදේශයේදී පැවැත්වුණා. චන්ද්‍රයාන් 2 යානය යොදා ගැනීමට නියමිතයි. චන්ද්‍රයාන් 2 යානය රැගත් GSLV Mark 3 නැමැති රොකට්ටුව එරට අභ්‍යවකාශ ඉතිහාසයේ වඩාත් බලසම්පන්නම රොකට් යානය ලෙස සැලකෙනවා. චන්ද්‍රයාන් 2 මිෂන් මිනිසුන්ගේ සහභාගීත්වයක් නොමැතිව ඉන්දියාව සිදු කරන දෙවන චන්ද්‍ර මෙහෙයුම මෙය. චන්ද්‍රයාන් 2 යානය සාර්ථකව චන්ද්‍රයා වෙත ළඟා වූ හොත් ඉන්දියා අභ්‍යවකාශ තාක්ෂණයේ නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති අතර මේ මගින් සඳමත බුලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය ඛනිජ විශ්ලේෂණ ඇතුළු පරීක්ෂණ රැසක් ඒ මගින් කිරීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මෙවර දැල්පඳු ලෝක කුසලන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක චූර ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත් කරමින් ඉංගලන්තයේ ලිවර්පූල්හි පැවති අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමාවන විට කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් රැස් කරගෙන සිටියා. දෙවන කාර්තුවේදී නවසීලන්තයේ ලකුණු 18ක් රැස් කරගත් අතර ඕස්ට්‍රේලියාව රැස් කරගත්තේ ලකුණු 15ක් පමණයි. තරගයේ තුන්වන කාර්තුවේදීත් ඉතා හොඳින් තරග වැදුණු නවසීලන්ත ක්‍රීඩිකාවන් ප්‍රබල ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් එල්ල කළ අතර එම කාර්තුව නිමාවන විට නවසීලන්තය පෙරමුණ ගත්තේ ලකුණු 41ට 37ක් ලෙසයි. තිරණාත්මක සිවුන සහ අවසන් කාර්තුව ඉතා තියුණු මුහුණුවරක් ගත්තා. කෙසේ හෝ අවසානයේ ලකුණු 52ට 51ක් ලෙස අවසන් මහා තරගයේ ජය ගනිමින් මෙවර දැල්පඳු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් වුණා. නවසීලන්තය දැල්පඳු ලෝක කුසලානයක් හිමිකරගත් සිවුන අවස්ථාව මෙයයි. මේ අතර මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කරගත් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකාවේ තර්ජිනී සිවලිංගම් වාර්තා අතරට එක් වුණා. ඇය මෙවර තරගාවලියේදී රැස්කරගත් ගෝල සංඛ්‍යාව 348ක්. ඒත් සමගින් මධ්‍යහන පෝත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.